අපේ අම්මා ෆෑන්ස්ලා ගොඩක් දෙනෙක් මගෙන් මැඩ අමු නැතුව සොෆ්ට් එකට පාම්පිටි වඩේ හදන හැටි කියලා දෙන්න කියලා ඉල්ලලා හිටියා. ඒ වගේම මම අද ඉක්මනින් පැයෙන් සොෆ්ට් එකට පාම්පිටි වඩේ හදන්න මගේ ක්‍රමයට කියලා දෙනවා. අද මං හදන ක්‍රමය YouTube එකෙන් ප්‍රථම වතාවටයි ඔයාලට ලැබෙන්නේ. ඔයා මේ පාම්පිටි වැඩේකට කැමති නම් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මෙන්න මේ තියෙන ක්‍රමයට යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මං අරන් තියෙන පාම්පිටි ග්‍රෑම් 250 පුරෝපු මෙෂරින් කප් දෙකක් විතර. සෝදුරයට තේ හැඳක් ඕනේ. සෝදුර අපේ ලේවල සීනි පාලනය කරනවා වගේමයි අපේ ශරීරේ මේදය දිය කරනවා. තලාගත්තු ගම්මිරිස් තේ හැඳක් හරි තේ හැඳි භාගයක් හරි එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳයි. පුංචි අය ගැස්ට්‍රයිටිස් තියන අය ඉන්නවනම් අවමිරිස් එකතු කරන්න එපා. මම මෙතන අවමිරිස් කරල් දෙකක් එකතු කරගෙන තියෙනවා. කරපිංචත්තපේ ලේවල සීනි පාලනය කරන නිසා මෙන්න මේ විදියට හූරලා අරගෙන චූටියට කපා ගන්නවා. පොඩි බීලුණු කෙටියකින් භාගයක් හතර පැත්තට ඉරි ඇඳලා මෙන්න මේ ක්‍රමයට කොටු කපා ගන්නවා. ඊළඟට අපිට පොල් තෙල් 30 හැඳි එකමාරකුත් ඕනේ. ඊස් 30 හැඳි එකමාරක් ගන්නවා. බෙල් 50ට විතර ගන්න. සුපර් මාකට් වල පොඩි ඊස් පැකට් තියෙනවා. ඒවයිනුත් හදාගන්න පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන all කියන බටන් එක ප්‍රෙස් කරන්න. රෙසිපි එක description box එකේ තියෙන බලල ලියාගන්න. අද මම මේ ඊස්ට් එක දිය කරන්නේ මගේ ක්‍රමයටයි. සාමාන්‍යයෙන් අපි ඊස්ට් පිපෙන්න දාන්නේ සීනිත් එක්කයි. අද මම සීනි විනුවට පාන් පිටි වලින්ම තේ හැඳි එකමාරක් එකතු කරනවා. ඉස්සෙල්ලම පාන් පිටි තේ හැඳ මේ වගේ චූටි බෝල් එකකට දාලා ලූප් වෝම් වෝටර් මදරස්නේ වතුර පොඩ්ඩක් දාලා දිය කරගන්නවා. ඊස්ට් කඩේ එකක් එනවොත් එහෙම දිනේ බලන්න. ඒ වගේමයි ඊස්ට් එක අලුත් එකක් නම් කෙලින්ම පිටියකට එකතු කරන්නත් පුළුවන්. සමහර විට පරණ ඊස්ට් එකක් ගෙනල්ලා එකපාරටම පිටියකට දාලා පිටියක පිපුන් නැත්තම් ඔක්කොම අහක යනවා. ඒ නිසා වෙනම මේ වගේ දිය කරගන්න. දිය කරගත්ත පිටියකට ඉන්ස්ටන්ට් ඊස්ට් තේ හැදි එකමාරක් එකතු කරනවා. දැන් අපේ මිශ්‍රණය තව ටිකක් දියාරු වෙන්න ලූක් වම් වෝටර් මදරස්නේ වතුර තව මේ සැහැදි දෙකක් විතර එකතු කරනවා. ඔයා ඉන්නේ සීත පළාතක නම් ඊස්ට් එක කබඩ් එකක් ඇතුලේ තියන්න. එහෙම නැත්නම් රස්නේ තියෙන තැනකින් තියන්න. මොකද අපි මේකට සීනි නෙමෙයිනේ දැම්මේ. විනාඩි 10කට පස්සේ අපේ ඊස්ට් එක හොඳට පිපිලා තියෙනවා. දැන් පිපුණු ඊස්ට් වතුරේක පාන් පිටියක මැද්දට දාගන්නවා. ඊට පස්සේ බෝල් එකට තව වතුර ටිකක් දාලා ඒ ටිකත් කලවම් කරලා පාන් පිටියකට එකතු කරනවා. දැන් පොල් තෙල් 30 හැඳි එකමාරකුත් මේකට එකතු කරනවා. ඒ අතරේ ගම්මිරිස් සූතුරු කරපිංචා අවමිරිස් දාලා කලවම් කරනවා. මේ වගේ හැඳි මිටක් පාවිච්චි කරනවා නම් ලේසියෙන් කලවම් කරගන්න පුළුවන්. කිතර පෙරුම් කායන් තියෙනවා නම් පෙරුම් කායන් 30 හැඳි කාලෙකුත් එකතු කරගන්න. ඊළඟට ලුණු කුඩු 30 හැඳක් එකතු කරනවා. මේ වෙලාවෙම කපාගත්ත ලුණු ටිකත් එකතු කරනවා. දැන් ලී මිටෙන් පොඩ්ඩක් කලවම් කරලා ඊළඟට තව වතුර මේ සැහැඳි 3ක් දාලා ආයෙත් ලී මිටෙන් කලවම් කරනවා. බෝල් එකේ අඩිය තියෙන පිටිසේරම වතුරත් එක්ක කලවම් වෙනකන් ලී මිටෙන් කලවම් කරගන්න. තවත් පිටි තියෙනවා කියලා තේරුණොත් වතුර චුට්ටක් එකතු කරන්න. දැන් පිටිසේරම කලවම් වුණා. දැන් මම ලී මිට පැත්තකට අරගන්නවා. පිටිසේරම ගුලියක් වගේ හදාගෙන ටේබල් ටොප් එක උඩ තියලා විනාඩි 3ක් 4ක් විතර නීට් කරගන්නවා. පිටි තිබුණු භාජනේ තියාගෙන උනා මේ වගේ අනා ගන්න පුළුවන්. විනාඩි 3 4ක් නීට් කරලා අපි දාන බෝල් එකට තෙල් චුට්ටක් ගා ගන්නවා.
ඊට පස්සේ අතේ තියෙන තෙල් වලින් ටිකක් ඩෝ එකෙක් ගාලා බෝල් එකේ තියලා මේ විදියට ක්ලින් ෆිල්ම් එකකින් වහනවා. ඔයාට මේ වගේ එකක් නැත්තම් බෝල් එකට රෙද්දක් දාලා වහලා ඒක උඩින් පිඟානක් තියන්න. මම මේ වගේ එකකින් වැහුවේ පිපෙන ප්‍රමාණය ඔයාලට පෙන්වන්න ඕන නිසායි. මේ ඩෝ එක පිපෙන්න මට විනාඩි 45ක් විතර ගියා. දැන් අපිට වතුර එකකුත් ළඟට ඕනේ. මම මේ බදින්න යන්නේ පොල් තෙල් වලින්. ඉස්සෙල්ලම තෙල් එක ලිපේ තියලා රත් වුණාට පස්සේ රත් වුණාද කියලා බලන්න පුංචි පිටි කෑල්ලක් දානවා. පිටි කෑල්ල නටාගෙන උඩට ආවනම් තෙල් එක රත් වෙලා. නටාගෙන උඩට ආවේ නැත්තම් තව චුට්ටක් ඉඳලා වඩේ ටික හදන්න පටන් ගන්න. මං කිව්වේ මගේ ක්‍රමයටයි හදන්නේ කියලා. ඉස්සෙල්ලම හැඳ මේ වගේ වතුරෙන් තෙමා ගන්නවා. ඒ වගේමයි අතත් තෙමා ගන්න ඕනේ. ඊළඟට අපේ පිපිච්ච ඩෝ එක තලන්නේ කරන්නේ නැතිව පැත්තකින් හැන්දෙන් මේ වගේ පොඩි කොටසක් කරගන්නවා. එහෙම අරගෙන වැඩි තලන්නේ නැතුව හැඩේ හදා ගන්නවා. ඊළඟට ඇඟිල්ල වතුරෙන් තෙමාගෙන වඩේකේ මැද හිලක් හදා ගන්නවා. දැන් පරිස්සමට මේ වගේ අරගෙන තෙල් එකට දා ගන්නවා. කිඳර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මැදාමු වෙලා වටේ පිච්චෙයි. දැක්ක නේද? පරිස්සමට හැන්දෙන් අරගෙන මේ වගේ තලන්නේ කරන්නේ නැතුව පරිස්සමින් අත උඩ තියලා මේ විදියට බෝලයක් හදලා ඇඟිල්ලෙන් මේ වගේ හිලක් හදලා අර විදියටම තෙල් එකට දා ගන්නවා. මේ වටේ බදිනකොට තුනි භාජනවල නොන් ස්ටික් භාජනවල බදින්න එපා. ඝන කමයකක බදින්න. එහෙම නැත්නම් චීන චට්ටි තාච්චියක බදින්න. මේ බලන්න ගින්දර මීඩියම් හීට් එකට වඩා ටිකක් අඩුවෙන් තියෙන්න ඕනේ. ගාලා තප්පර 10ක් විතර යනකොට අනිත් පැත්ත පෙරලන්න. ඒ වගේමයි දෙපැත්ත දදා පෙරල පෙරල බැද ගන්න. අනිත් එක තමයි හැන්දෙන් ගොඩාක් ගන්න එපා. ගන්නකොට සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක ගන්න අර ගන්න. අනිත් එක තමයි ඩෝ එකෙන් ටික ටික ගන්නකොට මේ වගේ පොඩ පොඩ ඇරලා අර ගන්න. එකපාරට සීරම ඇරලා ගන්න එපා. මේ වගේ ක්ලින් ෆිල්ම් එකකින් වහලා නැත්තම් රිද්දකින් වහලා තියාගන්න. විනාඩි 2කමාරක් 3ක් විතර යනකොට එක වඩේ එකක් බා ගන්න පුළුවන්. පුංචි වඩේ හදනවන පාන් පිටි 250කින් වඩේ 20ක් විතර හදා ගන්න පුළුවන්. මම මෙතන චුට්ටක් ලොකුට හදපු නිසා 15ක් හදාගත්තා. ඒ වගේමයි සමහර අය නම් මේ වඩේ හදනකොට කෘත්‍රිම රසකාරකයක් එකතු කරනවා. මේ වඩේක මං හදන්නේ කිසියම් කෘත්‍රිම රසකාරකයක් නැතුව. මේ තියෙන්නේ කරපිංච සම්බෝලේ පාන් පිටිනේ. ඒ නිසා මම කරපිංච දාලා සම්බෝලයක් හදාගත්තා. මේ බලන්නකෝ හරිම සොෆ්ට් එකට තියෙනවා. බලන්නකෝ හරියට උළුඳු වඩේ වගේමයි පේන්නේ. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. රසකාරක නැහැ. ලුණු අවු මිරිස් සූදුරු කරපිංච ගම්මිරිස් රසට පාන් පිටි වඩේ. කොහොමද අපේ පාන් පිටි වඩේ? ලස්සනයි නේද? මේ පාන් පිටි වැඩේක හැදුවම හදනකොට ගත්ත ෆොටෝස් එක්ක අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ බලන්නකෝ අපේ අම්මා channel එකේ තමයි tips ගොඩාරියක් එක්ක මුලින්ම උළුඳු වැඩේ සිංහලෙන් හදන්න කියලා දුන්නේ. උළුඳු වැඩේ හදන්න කැමති නම් ඒ වීඩියෝ එක බලලා උළුඳු වැඩේ හදාගන්න. මේ තියෙන්නේ අපේ අම්මා channel එකේ කියා දුණු තවත් වැඩේ recipes. සයිව කඩේ රසට සුවඳට මේ හැම වැඩේ එකක්ම හදන්න කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. ඒ වීඩියෝ සේරම බලා ගන්න පුළුවන්. තවත් ලේසි ක්‍රමයකට පාන් පිටි වැඩේ හදන හැටි තවත් වීඩියෝ එකකදී මම ඔයාලට කියලා දෙන්නම්. බොහොම ස්තුතියි.